சுந்தர கந்து பந்தியக்கின் வட்டவு ரமணீய மாதலே புரவரே த கிராண்ட் மவுண்டன் ஹோட்டல் பரிஸ்ரே அப்படி ரந்தி சிட்ன தேவனி தினே அது தேவனி தினடத் அப்படி சூதானம் மத்தியம பலாத்தே தரங்க கருவ நதரின் தக்ஷன் தோராகின சியத வாய்ஸ் ஆஃப் ஏஷியா 2020 தரங்காவடியே தேவனி வாட்டியட ரகின அந்த இத்தின் பலவினி தினே அப்பிட தக்ஷ தரங்க கருவான் ரசக் ஹமோனா ஏ தக்ஷ தரங்க கருவான் நதரின் அதி தக்ஷன் அப்படி பிரவீண வினிஷ்ய மண்டலே விசின் தேவனி வாட்டியட ரகின கியா கேன்னே ஜாத்தியந்தரேட தமங்கே ஹண்ட ரகின அந்த பியவரக் ஒவுன் லாங் உணா இதின் அபி பலமு அத தவசேத் அப்பே அயதும் கருவான் நதரின் தக்ஷன் கொப்பமன சிட்டினவாத ஏ தக்ஷன் கீ தினேக் தேவனி வட்டே சந்தா பிய மணினவாத கேலா மே லங்காவே பலவெனி ஜாத்தியந்தர பிரமித்தியன்யுத் காயன ரியல்டி வேட் சதான சியத வாய்ஸ் ஆஃப் ஏஷியா 2020 ஆசியாவின் லோகேட்ட ஒபே ஹண்ட ரகினியன் தேவனி தீனியடாத் அப்ப சூதானம் ஒப சூதானம் தரங்காவளியை மத்தியம பலாத்தேயி தரங்க கருவன் அத்தரின் தக்ஷன் தோராகின ஒவுன் தேவன வட்டே கரா ரகினியாமட்டாய் மே சூதானம பலவெனி தினே அப்பிட தக்ஷன் ரச தேவனி வட்டே கரா கினியாமட ஹக்கிவா இதின் அப்பே பிரவீண வினிஷ்ய மண்டலய தக்ஷன் தோராகின ஒவுன் தேவனி வட்டே கரா ரகினியனவா தவத் தின கிஹிபயக் அப்ப மே சுந்தர மாதலே புரவரே ரதி சிட்டிமின் மத்தியம பலாத்தே தக்ஷன் தோரா கனீம சிது கர்ணு லபனவா பலவெனி தினேட்ட வடா இதா உணுசும் தரங்கயக் அப்ப தேவன தினேஹி பலாபொருத்து வேணவா இதின் தேவன தினேட்டத் ஆசியாவே ஹண்ட லோகேட்ட ஜாத்தியாந்தரேட்ட ரகன என்னை மே சூதானமல் කවදාද මේ නැලවිලි ගියේ හැම ලස්සනට ගිය යන්නට යාවි නොසැලී කියන් ගීතේ ඔබේ ද්‍රවිඩ ගීතයක් ගාන කරන්න පුළුවන් ඉන්දු මට්ටමේ නැංජල් මෙච්චම් උണ്ട് අද වා ගොඩ ඊළට හවඩි මම කොහෙන් සොයම්ද මේ ගීතේ සංගීතය නැතුව ගායනා කරන්න පොඩ්ඩක් පහසු ගීතයක් සතුටුයි මට ගොඩක් තීරණ ගැන මම කියන්න දන්නේ නෑ ඉතික්ෂණ රාධනන් කිව්වේ තෝරන්න එයා අකමැති වුණා මම හිතේ අනිත් පැත්තේ දැන් දෙන්නෙක් ඉන්නවා වෙන නමුත් අනිත් දෙදෙනාගේ ඒ තීරීම මත එයා තීරණ කළා මම සුදුසුයි කියලා ඊළඟ වටේට දින්වන්තිගේ මා හඬුවා දරා ප්‍රේමිනමින් වේදනා වැරදි නම් තියනවා වචන උච්චාරණය පොඩ්ඩක් හොඳ වුණා නම් හොඳයි කියලාත් මට නිකන් හිතෙනවා අනිත් පාර එනකොට දෙවෙනි වටේට එනකොට හොඳට ලෑස්තිලා තාරකාවෝ දිලුනා එදා පුතුනේ අකුරට යන්න පමාවේ කොරොසිතරිතිලා වේවල අඬවාවේ
තව අභ්‍යාස කරන්න වෙයි කියලා මට හිතෙනවා. හිත වට ගන්න එපා. ඔයාට වයස තියෙනවනේ. ඔයාගේ තාලය කියන එක තියෙනවා. සිතරිතිලා වේවල අඬවාවි. රාජා කියලා තමයි ඔක්කොම කියන්නේ. රාජා කියලා තමයි කවුරුත් කියන්නේ. මලී සුවඳ නැති වෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැති වෙයි රැලි වැටුනාම තෝරා ගැනීමත් ලස්සනයි ගීතයක් අහන්නට ඔය හරියටම තෝරගෙන දිනන ගීතේ දුන්දේ සුවඳ පවති ලොව හැමදාම සෙවනේ දිගවි ලපිපි රෑ කාලේ අරගෙන වතුර ටික ටික පොල් කටුව කට නාපපු අයුරු මත කයි ඇකේ උකුල මත මොන රැකියාවට ඉදිරියේ මොන පැත්තකට ගියාද මේ සංගීතයේ නැටුමයි කියන එක අතාරින්න එපා ජීවිතේට ඒ සිහින විමානේ සනසුම තේරේවා කුංචි මාමගේ කුඹුරෙදි පැලක්කින් දන දවසෙදි දනක් මඩයේ එරි එරි එදා පැල සිට වැරදි වැරදි ගොඩක් ගොඩක් අහුවෙනවා සඳරේකා හිනහෙවි මේරෑ යාමි තනිවිලා ඇතයි මේ යන්න කලින් අර ඔයාගේ ගීතෙත් පොඩි පේලි හතරක් කියලා යනවා සිත්තම් මෙවුනේ රැඳුනා පපුවේ නොමැකි සසර පුරා පපුවේ සිතුමන් දලුලා ආවා දැනෙන හැඟුමන් මුමුණා කීවා සඳ හොරෙන් 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 බලා බලාරුදක සැඟවෙලා අපේ මියුරු පෙම් කතා අසා සිටියා ඇතරම හදවතේ බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවෙන් ආසියාවට යන්න මොකද හේතුව මම වගේ කටහඬ ගැන මම විශ්වාස කරනවා. ඒ වගේ මේ කටහඬට පොඩි කාලේ ඉඳන් ආදරය කරනවා. මොකද ඒකෙන් ඒකට ආදරය කරපු මගේ අම්මා තාත්තා, මගේ සංගීත ගුරුවරුන් සහ අනිත් සියලුම දෙනා මට අප්පුඩියකින් හරි උදව් කරලා තියෙන පොඩි කාලේ ඉඳන් මේ දුර එන්න. ඒ හැමෝටම මම හිතනවා මට කරන්න පුළුවන් ලොකුම උදව්ව, ලොකුම උපකාරය මට තියෙන හැකියාවෙන් මට ආදරය කරන අය වෙනුවෙන් මතක තියෙන දෙයක්, වැදගත් දෙයක් කරන්න. ඒ නිසා මම හිතනවා මම පුරුදු වෙලා આવත් අනිවාර්යයෙන්ම මටේ තරංගය දිනන්න පුළුවන් ඒ කියලා. කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා 100%ක්ම මොකක්ද මේ අතරමත් නම් හිතනවා දෙවෙනි වටේට යවන්න පුළුවන්. හරි සංගමයෙන් ඔය ගීතේ ගායනා කරා. සීතලී ඔබේ නෙත යදි මගෙන් ඇහුව විවෘතව මගේ ගායනය ගැන මට දැනෙච්ච දේ මම ඇත්තටම මට දැනෙච්ච දේ මං හදවතින්ම කිව්වා. කිව්වට පස්සේ විනිශ්චය මණ්ඩලයේ ත්‍රිත්වයම තීක්ෂණ අනුරාධ සර් ඊට පස්සේ සුභානි මැඩම් ඒ වගේම නිල් සර් තුන්දෙනාම කිව්වේ ගායනයේ ඔබේ දක්ෂතාවයක් තියෙනවා මේක පුරුදු වෙන්න ඒ වගේම බොහොම නිවිච්ච ගායනයක් කරා මේක තව පුරුදු කරොත් ලොකු තැනකට යන්න පුළුවන් ලොකු දෙයක් කරන්න පුළුවන් ඒ වගේම ඒක නැත්තම් අපරාධේ ඒ නිසා හොඳට පුරුදු වෙලා හොඳට මහන්සියෙන් කියලා ඇත්තටම ගරු කරනවා එවැනි අදහසක් අපි වෙනි ආදුණිකයන් වෙනුවෙන් ලබා දෙනවට මොකද ඒ නිසා තමයි අපි දෙයක් ඉගෙන ගන්නෙ බෑන්ඩ් එකට සින්දු කියලා තියෙනවා ආ බෑන්ඩ් රියලි තරංග එකකට සහභාගී වෙලා ගැයුවට ඉමිහිරි පද උපුටා කෝලෙකු වෙනවද කලු කපුටා ඉතිහාසයක් තියෙන ඔබතුමාව දෙවෙනි වටේට අපි සතුටෙන් යවන්න මේ වගේ ප්‍රාර්ථනා කරන ඔබතුමාට ඉදිරි දෙවෙනි වටේ තුන්වෙනි වටේ හතරවෙනි වටේ දක්වා කියලා අවසාන වටවලට සහභාගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල මත නොරැඳති කළු දෙබරු සරහි සරින් පිල්ලම් යටින් වින්දා කාට තොරින් කවුරුත් නැතිසෙත් මලින් ඉල්ලන්නේ මා උබේ දෙනවාද මහත්
එනවාද මට ආදරේ විහඟ මිහිරාවේ මුතු හනින රාවේ තව එක ගීතයක් නිකන් පොඩක් කියන්න සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ මට මොවා වෙන්න ගසකුත් නැති සැදෑ වෙලාවේ එකම දේ තමයි ඇස් පියාගෙන කියන්නේ. උච්ච සොර වලට යනකොට ඒ ටික හදාගන්න. ඉදිරි තරඟ වලට සහභාගී වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මතකයි අද වාගේ. අපේ ජීවිතය සාර්ථක කරගන්න සංගීතය පැත්තෙන් අපිට අවශ්‍ය කරන දේවල් කියලා දීලා මොනවද වෙන්න ඕනේ කියන අඩුපාඩුත් කියලා දීලා ලස්සන මාවතක් අද පෙන්වලා දුන්නා. මේ මාවත දිගේ ලස්සන ගමනක් යන සෝදනමින් ඉන්නවා. අසාගෙන වරින් ඈත එපිට ගම්මා නින්නග එන බටලි හඬ අතරේ ජීවන විල මැද බැච වෙන කැකුල කීරුබර යුවති වී පැදුරෙන් ඉගිලි යන කුරුල් වෙකුලසින් ඉගිල යන්න බෑ මට මියුලසිය ඔබ ළඟින් ඉරහඳ පතුර නැලියට වැඩියෙන් ඔබ මට අරියලියයි අම්මේ දාසක් නෙත් මට මදි අම්මේ නවත්තන්න නැතිදී තවත් එකක් අහන් ඉන්න. අහන්න ආසයි ඔය ඔය දාන ආසයක් අදහන. ඔයාව ඉතින් ආය රස්තිය අදු කරන්න ඕනේ නෑ. දක්ෂයි අපි කෙලින්ම හැපියන් ඊළඟ වට. ඉන්දි වෙට ළඟ මම ඊට කලින් තරඟ වල සහභාගී වෙලා තියෙනවා. ඒවා එක්ක බලද්දී ජජ් බෝඩ් එකකින් හොඳ කමෙන්ට් එකක් ලැබුණා. මට ගොඩක් සතුටුයි. ඊට කලින් ලැබුණු කමෙන්ට් වලට වඩා අද ලොකු හොඳ කමෙන්ට් එකක් මට ලැබුණා කියලා මං හිතනවා. ඉස්සරහට මේ යන්න බලාපොරොත්තු වෙනවා. හොඳට ගීත පුහුණු වෙලා හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මාසෙලි උදේ පෙනුනේ නුඹට විතරමයි මා සුලඟට ලියුදේ එහුවේ කවුද නුඹ තමයි එහෙව් නුඹට නොදැනුනේ නුඹට දුන්නු හිත තමයි මගේ කියා මට තිබුණේ ඒක හිත විතරමයි විතරමයි ඒ විතරමයි අපි කැමති නම දැනගන්න මගේ නම ආයේෂා මම ඉතින් මම සංගීත විෂයට ගොඩක් ආසයි ඒ නිසා ඉතින් මේ තරඟයට ඇඳුම් කළා ඒ කියන්නේ පාසලේ උගන්වන ආයතනයේ එහෙම හැමෝම දන්නවා දැන් වොයිස් ඔෆ් ඒෂියා මේ තරඟවලට ආවා කියලා ඔව් බොහෝ දෙනෙක් දැකලා තිබ්බා මේ සීත ටීවී එකේ ඉතින් සුබපැතුම් ගොඩක් අය මා ප්‍රාර්ථනා ආශාව ආරාධනා සුණාදෝ පිර ආත්මයි
හොඳටම හොඳයි. ඊළඟ තැනදී සමහර දැන් ස්ථාවර අඩුකමක් තියෙනවා. ඔන්නේ අපි ඔයා විදිහට යවනවා. ඉදිරියට යනවා. ඔයා මෙච්චර බලන්න දෙයක් නැහැ. නමුත් වැරදි තියෙනවා. පින ආත්මයි පෙතුවදෝ. රන් කෙන්දියකින් රැකගනු බැලුවා. රිදීහියෙන් බඳලනු හැදුවා. ඉතින් මේකෙන් තමයි ඉතින් අපි සින්දුවම කියන්නේ. මේක පුළුවන් මේ කේම දාලා මේකෙන්ම ගීත ගන්නත් පුළුවන්. තරුයායේ තින් ඈතට ඉගුල රන් තරුයුව ලක්ෂේ කිසි දිනක නොමියන සොයුරු දෙමකට ඔබ අප බැඳුනාවේ. රිදි කුමාරි ආදර රැල්ලයි කන්න උඩින් ඔබ දිවි දෙනකට පායි ගායක පරපුරේ සිංදු කියලා තිනවා මහනුවර සේවේ කොත්මල් හිරාවේ අපි හරිම ඔබතුමියෝ දෙවෙනි වටේට හරිම අම්මා අලිසන් ජොනි ජොනි කියන්නේ සිංහල ඔව් අපේ තාත්තා ස්ටේට් එක වැඩ කරේ සුදු මහත්තයත් එක තමයි වැඩ කරේ එයා ජොනි කියලා තිබ්බා තාත්තා විල්ෆ්‍රෙඩ් කියලා කිව්වා ඒ ගොඩක් මේ ගොඩක් ගම්යා කරලා පාලම සාදා බලා සිටින්නේ සමහර දැනගෙද හිතන්න බැරි පිළිවෙලට වෙන කොහෙද යන සතුටුයි මේ දිත්‍ය සහභාගී වෙන පිය නගන තුරා නමදුටුවේ මාගේ දිවියේ අන්ධකාරේ ඔබගෙන් පෙර කිසිදා හිරුවග බැලුවේ නෑමා කිසිදා හිරුවග බැලුවේ පැතුමන් අඳුරේ සිරබූයේ ඔබගේ සෙනෙහෙන් නාදරයේ දිනලා මල්ලි මොකද හිතෙන්නේ සතුරේ ඒ කියන්නේ මේ දැන් පළවෙනි වතාවටද මේ ගායන තරගාවලියකට සහභාගී වෙන නැත්නම් කලින් සහභාගීලා දිනා මොකද කිව්ව ගීතේ චන්ද්‍රන් පිටු මොකද විශේෂ මණ්ඩල ප්‍රතිචාර තුන් දෙනාම කැමති වුණාද අපි අනිවාර්යෙන්ම මං නම් ඔයාව දෙවෙනි මටේට යෝජනා කරනවා ඒ කියන්නේ අර සිං කරද්දී අර සිංගින් වල සිංගින් ලස්සන කරගන්න අවශ්‍ය ටෙක්නික්ස් හොයාගාව තියෙනවා දෙවෙනි මටේට සුදුසුකම් ලැබලා වොයිස් ඔෆ් ඒෂියා කිරුලට එක පියවරක් ලං වෙලා ඉන්නේ දැන් දෙවෙනි වටේට මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? මීට වඩා හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සුබ පතනවා ජය වේවා. நேற்று என்பதும் கையில் இல்லை நாளை என்பதும் பையில் இல்லை இன்று மட்டுமே நெஞ்சில் மிச்சம் உண்டு தோளா முத்த கூத்துக்கள் யாருக்காக முத்த பூமியும் கூத்துக்காகத்தான் சீத்தர வசந்தே නම සත්‍යයා මම මේ තරගයට සහභාගී වෙන්න වෙලා ඉන්නේ හැටන් වලින් ඉඳන් ෆස්ට් රවුන්ඩ් එකේ මම සිලෙක්ට් වුණා අනිවාර්යයෙන් සෙකන්ඩ් රවුන්ඩ් එකෙත් මම සිලෙක්ට් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් මාත් බලාපොරොත්තුෙන් ඉන්නවා ආසියාවෙන් ලෝකෙට යන්න රොම තැන්ක්ස් සී ද ටීවී වොයිස් ඔෆ් ඒසියා ඈත එපිට ගම්මානෙන් නැග එන්න බටලි හඬ අතරේ ඉතාම දුක් බර කවියක් මතුවේද සංගීතයට පුංචි කාලින්දලම කැමති අද මේ තරගයෙන් මම සෙලෙක්ට් වුණා ගොඩක් සන්තෝෂයි ගැන සියතට සදා ජය ප්‍රාර්ථනා කරනවා ජජ් බෝඩ් එක ඇත්තටම හුඟක් 100%ක්ම නිවැරදි තීරණ කියලා මම විශ්වාස කරනවා. හරිම මේ තරඟෙට මම යන්ත්‍රජාලය වගේ මම දැක්කා අයිදුම්පත් කැඳවලා තිබ්බා. මම ඇත්තටම හිතුවෙත් නැහැ. ඉතින් නිකන් එකක් දැම්මා. ඊට පස්සේ සතිගානකින් මැසේජ් එකක් ආවත් ලියුමක් එයි කියලා. ඊට පස්සේ ඉතින් ඒ හරහා තමයි තරඟෙට යන්නේ. සඳරේකා හිනහෙවි මේරේ යාමේ තනිවිලා ඈතයි මේ
සඳපානී නැවියාලෝකී. ඉස්සල්ලාම මුලින්ම තීක්ෂණ අනුරාධ තමයි කැමති වුණේ. ඊට පස්සේ සුභානිත් කැමති වුණා. නිල් අයියා කිව්වා ඉතින් ඒ දෙන්න කය කියනවා නම් ඉතින් මමත් කැමති වෙනවා කියලා. ඉතින් චුට්ටක් ගැස්ම වගේ තිබ්බා පොඩ්ඩක්. ඉතින් ඒක පාර්ට් බයක් තියෙනවානේ. ඒ හැමතෙම කියන්නේ සෞන්දර්ය ගීත වලට හුඟක් කැමති. මං හුඟක් කවි හැම ලියනවා. නිසඳස ලියනවා. මේ මේකේ විශේෂත්වය ඒ වගේ නෙමෙයි. වෙනත් රටවලට ගිහිල්ලා ලෝකයේත් එක ගනුදෙනු කරලා ඉතින් ලොකු චාන්ස් එකක් ගන්න පුළුවන්. මං හිතන්නේ channel වලින් ගත්තාම වර්තමානයේ කරන විශේෂම වැදගත්ම වැඩසටහනක් කියලා මේ කියන්න පුළුවන්. මෙතෙක් කරලා නැහැ නේ එහෙම එක. ඉතින් අපිටත් හිතෙනවා ඒක එහෙම තැනකට යන්න නැත්තම් හොඳයි කියලා. වයස දැන් 40 ප්ලස් වෙනවා. ඉතින් ගොඩක් බලාපොරොත්තු තියාගෙන සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 වලට ආවේ. ඒ බලාපොරොත්තු වලට හීනි තල්ලුවක් ලැබුණා. මම බෑන්ඩ් එකක් එක සින්දු කියලා තිබුණා 70 ගණන් වල. ඊට පස්සේ රියැලිටි වැඩසටහනකටත් ගිහින් තිනවා. ඒක අවසාන 10 දින අතරට ඇවිල්ලා තිබුණා. නමුත් ඉතින් මගේ ඉලක්කය කරා යන්න තමයි මගේ තවම තියෙන හිතේ. සාමාන්‍ය ඉලක්ක අභියෝග මම කැමති නැහැ. कितना पागल है ये प्यार तो तुमसे करता है. मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है. पर सामने जब तुम आते हो पर सामने जब तुम आते हो कुछ भी कहने ते डरता है. ओ एउहा दुव सुलंगे पाकर रेंदुनी मागी हदे रेंदुनी मागी हदे. आहा इन्ना आहा गेना මගහිත මොනවද මොමුණනවා. මට බලාපොරොත්තුවක් ආසාවක් තියෙනවා මේ තරගෙන් ඉස්සරහට ගිහිල්ලා ජයග්‍රහණය කරන්න. යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා එන්නම් එන්නම් ඉන්න එන්න කිව්වොත් ඔයා වෙන ගීතයක් මොකක් කර පුළුවන් වෙලාවද? ඔව් චුට්ටක් වෙන ගීතයක්. ඒ කියන්නේ ඔයා හොඳයි. සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ. ගාන ගන්න පුළුවන් නමුත් අර මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් වුණ නැති හින්දා දැන් මේ ගීතේ පටන් ගත්ත පිච් එක වැඩි වුණා. ලට අමාරු කියන්නේ ඔබයි කින ආවේ වසන්තය මලක්සේ. යලකින් තනිවේ වන මැද සරණ කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී හබල බිඳී ගොස් පෙරළුණු වරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසාදී ගොඩ යනු රිසියෙන් වෙහසෙන මියු ලැසී. අපිට එන ඔක්කොමලව තෝරලා යවන්නත් බැහැනේ. මෙතනින් අපි උපරිම හොඳම ටිකක් තමයි ගන්න වෙන්නේ. ඔබතුමා හොඳයි. නමුත් අපිට අවශ්‍ය දේ වෙන්නේ නැති අවශ්‍ය මට්ටමට මද ශ්‍රීනිවි භූෂිත ලංකා බෙබලේ සිංහදජය සිවනේ සිංහදජය සිවනේ ශ්‍රීනි විභූෂිත ලංකා බෙබලේ සිංහදජය සිවනේ. ගායන තත්ත්වය ගායන තත්ත්වය හොඳයි. අපු සතුටුයි. ඔව් සතුටුයි. බය වෙන්න දෙයක් නෑ. ජය දද බණ්ඩා මුළුළුවෙ සිරි ලක නමරන් නැතිබරිකම් මගේ දෑ සිංහංගා
සෙනෙහසදුන් මාගේ අම්මා හසුන් වෙන ගීත සාමාන්‍ය වෙන කාගේ ගීතද ගායනා කරන්නේ ඔබ පැමිණි ඔබම ගියා නැවතුණු තැන මම ඉන්නම් මගේ සහයෝගය පතන වෙලාවේ කොහි සිට හෝ යලෙන්නම් පේරියම් පේරිය සමහරවිට ශෘතියක වෙනස් වෙනවා ඒ කියන්නේ හරියට පිච්ච කර හයි යන්න ඕන තැනට යන්නේ මෙතෙන්ට යන්න ඕනේ කොහමග හරි කිය මේ වගේ තරඟ ගොඩක් තිබිලා අද වෙනකොට දැන් මේ තරඟ ඉදිරිපත් වෙලා තියෙන අය ගායනා කරන විලාශය දැක්කම මේ ඒ කියන්නේ ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ අපේ කට්ටිය පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමු ගත් නියුරු තලාවේ යලි අප හමු වේවා නරකයි කියන්න බෑ නමුත් තරගය ටිකක් දරුණුයි tere mere beech mein tere mere beech mein kaisa hai ye bandhan anjana kaisa hai ye bandhan anjana maine nahi jana tune nahi jana maine nahi jana tune nahi jana tere mere beech mein kaisa hai ye bandhan sakala satam bhudu patien nam din tur har hama bhede sugat tatagat lok sivankar sambudu siripade hindi sindu thiyana hindi sindu padang addiyen man hithuwa idirata tiyai kiyala mokada hethu eke mul peliye math hithuwa ehttaram hondara kiwa mul peliye gathere mere beech me gasmat tenagota ara wede awul wenawa ajatujko pukare mere geetre mere geetre o mere mitwa samaharak den hondai samahara den hondai lassanakut tiyena lassanakut tiyena sugatatagat lokasivankar sambudu siripade detola mivit අමාපුදමින් දෙකන කලසින් පවස නිවමින් වෙන වෙන ගීත මොකද්ද සාමාන්‍ය කියන්නේ කා සිතට ගලනවා හීත බිඳු බිඳු හින් පිනි උලගේ එනස් සාහිත ඇඟුම් සුවඳ දනි දනි දනිනවා අපි ලැජ්ජා ඉතින් මේ කොළ බලන් කියන්න අපි බලන්න පුළුවන් තරම් කොළ නොබලන් කියන්න ඒක ආයෙ එන්න බා කොළ බලන් කියන්න පිනි උලගේ එනස් සාහිත ඇඟුම් රස පෙම් හැඟුම් මාළඟ තබා ඔබ කොහිද යන්නේ පාවෙලා ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ දැන් මේ ගොඩ එන්නේ පාවෙලා මනමාලියේ දැන් ඔයා අලංකාර කියන වාට ඒක හොඳටම පුළුවන් මේක තව ටිකක් හොඳට පුරුදු වෙලා තව ටිකක් ඒක පොලිෂ් කරගන්න එතකොට වාට මේ තරඟේ මේ දැන් මේ අපි අද ඉඳන් තාම මේ මුල් වටේනේ ඔව් ඉස්සරහා වටවලට ගොඩක් දුර යන්න පුළුවන් වෙන චරිතයක්. මම මේ ගායන ලෝකේ ගායකව දහස් ගානකට මුහුණ දීලා තියෙන කෙනෙක්. මේ මයික්‍රොෆෝනෙට කටහඬ යම්කිසි ප්‍රමාණයක් يعني බලයෙන් යුක්තව දෙන්න ඕනේ. ඒ දුන්නේ නැත්නම් මේ වේදිකාවකදී ඇහෙන සංගීතයට ඔබ යට වෙලා යනවා. ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ දැන් මේ ගොඩ එන්නේ පාවෙලා ඉකිලි ගියාදෝ සයුරෙන්නේ හා දුර යන්නේ
හැන්ගෙන්නේ මගේ හිත දවාලා සිනාසෙන්න බැනේ ඔබේ සුවඳ නෑනේ කොහෙතෝ මදමා ඉගිලුනේ සිනාසෙන්න බැනේ ඔබේ සුවඳ නෑනේ කොහෙතෝ මදමා ඉගිලුනේ සිරවෙලා නැවතිලානතිරම් සීමාවක නිදහසේ ඉගිලිලායමු එකරැනක පැවුල උඩරැවුල හදන්න කොච්චර කාල ගිය මස් දෙයක් කර ගිය මරු නියමයි කළුවර රෑ සඳක් බාගේ අහසේ නුඹ ඉන්නවානම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න තුන් දෙනාම එකම පාරින් එක කැමති ඉතා ලස්සන ඒ ගැන ලෝ නෝට්ස් වලට යන එහෙම ඒ තැන් එහෙමත් හරි අලංකාරයි එවල තව හොඳ හදාගන්න ඊළඟ වටේදී තව කරකවල උඹ හීනින් බත් නොදකින කුමරා ගාවුම් නාට වැඩි ආදරෙන් සිහිනයක පෙටලිච්ච සිතුවිලි ගොඩක් සිත ඇතුලේ දඟ කෙරුවා කාටත් හොරෙන් කැගසන අඬ ඇසුනේ මාහට තවත් වින්වින්නේ නෑ සිත නුඹ දුර ගියත් වෙන ගීතයක් පොඩි කොටසක් පාරමිතා නොපොරමු අප දෙදේන මතු මතු සංසාරේ වාට හැකියාව තියෙනවා ඒක පාර කෙනින් යන්නේ ඇ කැලේ යන අරහේ යන මෙහෙ යන අපි දීලා බලමු චාන්ස් එකක් ශාලිකානේ ශාරිකා ඉෂාරික සංගීත ගැන හරි පිච්චාර මම දන්නව හොඳට ඔව් නෑ ඒක ඔයාගේ අර සින්දු මොකද්ද මොකද්ද ඔබ තරම් පෙම්කලෙක් ඔය තියෙන සින්දු ඔය කිය තරම් මේ ලෝකේ කොහෙද මං කියන්නේ නෑ මම හරි නෝ ඔයාව නෑ ඇත්තටම ඔයා කියනවා හොඳ මම හරි නෝ ඔයාව දෙවෙනි වටේ ඔයා කියන ඔයා ඔයා එක්ක ඔයාගේ නෑ නෑ මම දැන් මට දැන් මෙතන හිතර ගන්න හිතනවා හිතර ගද්දි මට කියන්න බෑ සංකඩෙන් පොඩි කස්ටියුම් චේන්ජ් එකක් දාලා ඇඳුම් මාරු කළා මේ දැන් දෙවනි දවසේ මම දැකලා තමයි මම මේ කතා කරලා ගත්තේ. ඔව්. කවුද මේ අදෙක්කගෙන ආවේ? ගෑනුවද නේද? ආ මේ ආදරණීය බිරිඳ. ඔව් ඔව්. ආ. දැන් සෙල්ලන්නේ බිරිඳ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ බිරිඳත් දෙවනි වටේට සුදුසුකම් ලැබලා. දැන් එතකොට මේ බලන්න එක ගෙදර ඇතුලේ මේ කුඩුම්බ ඇතුලේ තනිකර මේ තරඟය තියෙන දැන් ස්වාමි පුරුෂයායි බිරිඳයි දෙන්නම දෙවනි වටේට සුදුසුකම් ලැබලා. වෙන ස්වාමි පුරුෂයෝ මේ බිරිඳව ගෙදරටම කොටු කරලා තියාගන්නේ නේ හදන්නේ සංකේම නැහැ සංකයියයිලා සංකේතය ග්‍රහණය කරා එයා දැන් ආදරණීය බිරිඳවත් ඉදිරියට එක්කගෙන යන්න හදන්නේ වැඩේ තියෙන්නේ දැන් මෙහෙම නෙමෙයි මෙහෙම මෙහෙම ගිහිල්ලා අපි හිතමු අවසාන වටේට ආවා කියලා එතකොට තමයි තරඟ තියෙන්නේ ගෙදර ආ සංක යාළේ නැනේ බැන්දේ ඔයාද ඉස්සෙල්ලා මාදරේ කිව්වේ එතකොට දැන් දරුවෝ ඉන්නවද බබල් කීදෙනෙක් ඉන්නවද තරඟ කරන්න මොකද ජයග්‍රහණයට ලැබෙන තෑගි සහ මේ ජයග්‍රහණයේ ගමන් මග අනිත් ප්‍රේල්ට තරඟ වලින් වෙනස් ජයග්‍රහණය අපි අන්තර් ජාතික මට්ටමට අරන් යනවා ඒක තමයි සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 එකේ වෙනස එහෙනම් දෙදෙනාටම සුභාතන සංක ජයවේවා ඉෂාරිකා ජයවේවා තවත් කාලයක් එකට මේ ගමන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උඹලා වැළපෙමේ නිනාගනු බැරි අන්තාන සිහිනේ දරා නැති අග දුවා සිත් මල ගොතනු නැන ලඳුනේ සංසාර වෙහි පබලෝ යට
තාලේ කියන එක ගීතයකට හරි වැදගත් දෙයක්. වෙන ගීතයක් කියන්න පාද කොටසක් කියමු. පාරමිතා නුපුරමු අපදි දේනා. ඒ කටහඬේ තියෙනවා මේ එළියට එන්නේ නැහැ ඒ කටහඬ. මේ මට එහෙම ගායක සර් කෙනෙක් එහෙම කවුරුත් නැහැ. මම මේ රේඩියෝ එක කියන එකක් අහගෙන ෆෝන් එකකින් අර බ්ලූටූත් කරගත්ත එකක් අහලා මට එහෙම මේ දැන් ඔය කතා කරන සද්ද තියෙනවා නේද? ඔව්. ඒ සද්ද හොඳයි ගීත ගායනා කරන්න. නුපුරමු අපදි දේනා මතු මතු සංසාරේ කඳු හෙල් තෙනි තලාවටින් වලාකුලේ පාවී යන්න දුකක් එක අතකින් සතුටටත් දැනෙනවා අනික මට අපි මේ වගේ තැනකට එන්න තරම් සුදුසුයි කියලා අපි හිතුවේ නෑ ඉතින් මේ පුහුණු වීම කරලා ඒ තරම් දුරට අපිට යන්න පුළුවන් වෙයිද ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ ඉතින් මෙහෙම ආවේ මම මේ තත්ත්වයට ආවේ අර ඔය රේඩියෝ කියන සින්දුවක් නැවත අහලා රිවයින් කරලා අහලා එහෙම තමයි මේ තරම් දුර ආවේ සතුටුයි ඉතින් ගොඩක් දැන් මේ තියෙන තනක කාරිත්වයත් එක්ක බලපුවාම ගොඩක් ලොකු වැඩක් මේක. ඒතර මම උපරිමයෙන් උත්සාහ කරනවා මං අනිවාර්යෙන් මින් ඉදිරියට තරඟ කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ නිල නිතු සංගලින් මොනවද ඔබ ඉල්ලන්නේ නලලේ කුංකුම තිලකය ඔබට නේද අම්තන්නේ මේ ගීතේ ඇත්තම අඩුපාඩු දැනෙන්නේ අර මේකෙත් අර එක ළඟ ගොඩක්ම ස්වර පිහිටපු ගීතයක්. දැන් වෙන ගීතයක් නිකන් පොඩ්ඩක් try එකක් දාලා බලන්න. පිපුණු මලේ රුව ඒ මල දනීදෝ මල කිදු වේ නුඹ හැඩරුව බලන්න එපා. වා කටහඬ ලස්සනයි. වෙනම හරියට යන ලස්සන කටහඬක් තියෙන අර ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මියගේම අදට යන්න අපි යවන්නම්. හැඩරුව බලන්න එපා. හොඳ ජැට් බෝඩ් එකක් තිබුණා. නසියතෙන් කරන්නේ ලොකු දෙයක් කියලා මම ඒකෙන් තේරුම් ගත්තා. ධනේ කඩා විසි කර පත්තිනි වේනම් අනේ හාමතේ අපි මැරිලායේ නම් වනේ පාරන්නේ වනපල විසවිනම් නගේ තැන්යාමන් පදිපුර ගිනිතිය පන් සතා කියා ඉඳ හිටකදී ඇහුනාට කතාහදන උන් සේරම පොසත. දැන් ගිටාර එක ගහලා බල්ලිවෙල්ලා ඒක අපි කරොත් අසාධාරණයක් කරන අනිත් අයට. හරිද? ගිටාර එකත් එක්ක නික එකක් අපි කියලා බලමු. වනේ පාරන්නේ වනපල විසවිනම්. දැන් අපි දැන් දෙවෙනි මැටේට ඇරියේ නැතුවට ඔව් කලබල වෙන්න එපා. ඔය මියුසික් කරනවනේ ඉතින් කොහමද? මියුසික් කරනවා. දක්ෂකම තියෙනවා. තව සමහරට මාස 8කින් අවුරුද්දකින් ඔයා වෙනම තැනකට යන්න ඉඩ තියෙනවා. සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 මධ්‍යම පළාතේ තරඟකරුවන්ගේ මූලික වටේ තෝරා ගැනීම සමග ගෙවෙන දෙවන දිනයයි මේ විදියට හිමා වෙන්නේ. ඉතින් මම රැඳී ඉන්නේ මාතලේ ද ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටල් පරිසරය තුළ. ඉතින් පළවෙනි දිනේට වඩා තරඟය ඉතාම උණුසුම්. සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 තරඟාවලියත් එක්ක මේ ගායන රියලිටි තරඟාවලියත් එක්ක තාමත්ම දක්ෂයන් රැසක් අපිට හමු වුණා. ඉතින් විනිශ්චය මණ්ඩලය බොහෝම බැරෑරුම් කටයුත්තක නියැලි ඉන්නවා. දක්ෂයන් අතරින් අති දක්ෂයන් තෝරාගෙන ඔවුන් දෙවනි වටය සඳහා රැගෙන යාම කටයුත්ත නිම කරමින්. ඉතින්
හෙට තුන්වෙනි දිනේ අපි බලාපොරොත්තු වෙනවා හෙටත් මීට වඩා තරඟය ඉතාමත්ම උණුසුම් මේ කියලා. ඉතින් ලංකාවේ ගායන රියැලිටි ඉතිහාසය වෙනස් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පළමු ගායන රියැලිටි වැඩසටහන විදිහට තමයි සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 අපි ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් සුන්දර දවසක නිමාව මේ විදිහට සටහන් කරද්දී තවත් අලුත් දවසක බලාපොරොත්තු රැගෙන තවත් අලුත් හැකියාවන් අලුත් හඬවල් රැගෙන ඒ හඬවල් ජාත්‍යන්තරයට රැගෙන යන බලාපොරොත්තුෙන් අපි හෙට දවසේ හමුවෙමු. සියලුම දෙනාට සුබ රාත්‍රියක්. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.